ಉದಾಸನ ಕೆಮ್ಮೋದು ಮೊದಲ ಕೇಂದ್ರವಾಗಿ ವಿತ್ ಸ್ಟಾಫ್ ಫ್ರೆಂಡ್ಸ್ ಕಾಪಿ ಅವೆಲ್ಲ ಇನ್ನು ಅದತ್ತ ಸಾಮಿದ ದವಸ ಉದಾಸನ ಕೊಲಹವನ ಕತು ಮೊಬೈಲ್ ನಿವಹನಟ ಇದೆ ಅದ ಅಪಿತ್ತ ಕೈಕತುವನ ತಾರಕಾವ್ಯ ಕೌದು ಕೆಲ ಬೊಮ್ಮೆ ಇವನಕೊಟ್ಟ ಅದ್ದಾನು ಅದಿಂಗ್ ಒಬ್ಬ ಆಧಾರೇಕರಣ ಬಹುಮ ಆಧರಣೀಯ ದಕ್ಷ ಚರಿತ್ರಕ್ಕೆ ತಮ್ಮ ಅಪಿತ್ತ ಕೆಕ್ತುಲೈನ್ ಇದೆ ಹೆಮದಾಮ ತಪಿ ಮೇ ಮೆದರಿಯಟ ಕೆಂದವಾಗನೆ ಎನ್ನೆ ಒಬ್ಬ ಆಧಾರೇಕರಣ ಬಹುಮ ಲಸ್ಸನ ತರುತಾವ ඉතින් අද දවසේ ඇරෙත් අපි එකතු කරගෙන තියෙන දැන් මේ වෙනකොට දන්නවනේ කවුද කියලා ඒ නිසා අපි අඳුරගනිමු ප්‍රවීණ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනිය ඒ වගේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ගැත්‍රි ඩැස් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ සුබ දැසන කොහොමද මේ දවස්වල හොඳයි කාර්ය බහුලයි ඉතින් ටිකක් වැඩ කටයුතු ඉතින් කරගෙන ඉන්නවා සාමාන්‍ය විදිහට ඉන්නවා නේද ලොකු රෂයකුත් නැහැ නෝමල් එකේ ඉන්නවා නේද හරි ඉතින් මේ පැත්තට එකතු වෙන්න 0195 299 299 0195 299 299 දවල් 12 වෙනකන් ගයත්‍රි ඉන්නවා අපිත් එක්ක ඉතින් ඔයගලන්ට අවස්ථාව තියෙනවා ගයත්‍රිට ආදරය කරනට අවස්ථාව තියෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්න කතා කරන්න ගයත්‍රි එක්ක කතා කරන්න මේ දවස්වල මොනවද වෙන්නේ ජීවිතේ කොහොමද මේ හැමදේයක් ගැනම තොරතුරු බෙදා ගන්න ඕන අද දවසේ ගයත්‍රි ඇවිල්ලා ඉන්නවා ඒත් එක්කම අමතක කරන්න එපා අද දවසේ අපි ගයත්‍රිට ආදරය කරන ඔබගෙන් 10 දෙනෙක්ව සිලෙක්ට් කරගන්නවා ගයත්‍රි ඒ එක්කෙනෙකුට අපේ මුදල් ත්‍යාගය ලබා දෙනවා 5000ක මුදල් ත්‍යාගය තින් ගයත්‍රි නිකන් නෙමේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සල්ලිත් අරගෙන තෑගි බෝගත් අරගෙන තමයි අද දවසේ අපි මැදිරියට අරගෙන ඇවිත් ඉන්නේ ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා ඉක්මනටම කතා කරන්න ඉක්මනටම SMS එකක් දාන්න ගයත්‍රිගේ අලුත්ම එක්ස්ක්ලූසිව් වීඩියෝස් බලා ගන්න ඕන නම් ඒත් එක්කම Facebook Instagram අප්ලෝඩ් නොකරන ෆොටෝස් වීඩියෝස් මේ හැමදාක්ම බලා ගන්න ඕන නම් ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට SMS එකක් දාලා Star Friends Premium Package එක ඇක්ටිවේට් කරගන්න ඕනේ එතකොට ඔයගලන්ට අවස්ථාව තියෙනවා ගයත්‍රිව සජීවීව මුණ ගැහෙන්නත් අවස්ථාව දෙන කතා බහ කරන්න ගයත්‍රි ටෙලිනාට්‍ය සඳහා රූපගත කරන ස්ථානවලට ගිහිල්ලා කතා කරන්න මේ හැම දෙයකටම ඔයගලන්ට අවස්ථාව ලැබෙන Star Friends Premium Package එක හරහා ඔය තමයි තොරතුරු ටික මේ තොරතුරු අපි හැමදාමත්ම සති දවස් පහ පුරාවටම කියනවා. ඉතින් අද දවසේදී විශේෂ වෙන්නේ අද අපේ තරුව ගයත්‍රි ඩයස්. ඉතින් ගයත්‍රිට ආදරය කරනයිට ඔන්න ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් අද පුංචි ගේම් එකකුත් තියෙනවා. එහෙම මෙහෙන් හොයාගත්ත පොඩි ගොසිප් ටිකකුත් තියෙනවා. ඒකම තිබ්බනම් තමයි. අපි කතා කරන්න තෝනේ ඒ දවල් ගැන. දැන් මේ මංගල අතේ තියෙන පාට කොළ කීපයක් රතු පාට, රෝස පාට, දම් පාට, නිල් පාට කැමති පාටක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ අනුව තමයි ප්‍රශ්න ටික ඇහෙන්නේ. රෝස පාට. හැමෝම රෝස පාට තමයි සිලෙක්ට් කරගෙන මේ මැදිරියට වෙලා ওই පුටුවේ වාඩි වෙන අය. කවන්නේ අපි අහමු. වෘත්තිය ගැන තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් වෘත්තිය ජීවිතේ සාමාන්‍යයෙන් අපි කෙනෙක් හඳුනනවා දැන් ඔබ ගයත්‍රි ඩයස්. ඔබ කැමතිත් ඒ විදිහට ඔබව හඳුන්වනවාට මොකද ඔබ වෘත්තියන් දෙකක නියැලෙන නිසා. ඔව් අනිවාර්යයෙන්ම මම ගයත්‍රි ඩයස් හැටියට තමයි මගේ නම හදාගත්තේ රූපලාවන ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේ දෙකේම. ඉතින් මම ඒ නමට බොහොම ආදරෙයි. මොකද ඒ නමත් එක්ක බැඳිලා තියෙන මේ දේවල් නිසා තමයි මම අද ඉන්නේ. ප්‍රේක්ෂකයන් අතරින් නිසා මගේ සියලුම වැඩ කටයුතු වල මට යම්කිසි තැනක් ලැබෙන්නේ මගේ නම නිසා. ඉතින් මම බොහොම ආදරය කරනවා මගේ නමට. නමට. ඔව්. ඉතින් ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට ඔබත් ඒ නමට ආදරය කරනවා නම් ටග්ගල SMS එකක් දාන්න. ප්‍රථම වෘතිය රංගනයද රූපලාවන්‍යද? රංගනය. අවුරුදු 16 තමයි මම හිතන්නේ ආරම්භ කළේ. ඔය හොරණ පැත්තේ ගිහලා දන් එහෙම කැඩුවද? ඔව් පරණ කතන්දර. ඒ රඟපාන මුල්ම ටෙලිනාට්‍ය රඟපාන කාලේ වෙච්ච දේවල් ඒවා. නයනා මම මල් කුමාරි විතරයි අපි තුන්දෙනා එකතු වෙලා ගත කරපු මාසක විතර රූගත කිරීමක හිටපු මේ ලොකේෂන් එකකදී සිදුවෙච්ච දේවල්. ඉතින් හරි සුන්දරයි මතරයි. ඔව් කෝල කෙනෙක් ඉන්නා ගයත්‍රි පළවෙනි කෝල. මාලි. සුබ දැසන ගයත්‍රි ඉන්නවා කතා කරන්න පුළුවන්. ගොඩක් අනේ ඔයාගේ මාත් කතා කරද්දි සතුට දැක්ක මට ඊට වැඩිය සතුටයි. අනේ තැන්කියූ වෙරි මච්. නෑවා කතා කරන විදිහෙන් තේරෙනවා මට කොච්චර කැමතිද කියලා. ආයි එක්ස්ප්ලේන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්.
ගොඩක් ස්තුතියි කතා කළාට. හරි මාලේ, දැන් ඔය තරමටම ගයත්‍රට සමීපයි නම්, ලෙන්ගතුයි නම්, ආදරේ නම් ගයත්‍රි කරන කියන දේවල් දැන කියාගන්න අවස්ථාව තියෙනවා ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් හරහා. ඉක්මනට ගයත්‍රට SMS එකක් දාන්න, ගයත්‍රි කියලා ටයිප් කරලා 2468ට. හරිද? හා, එතකොට ඔයාලට chance එක හම්බ වෙනවා මේ සජීව මම මේ කතා කරනා වගේම ඇවිල්ලා කතා කරන්න. හරිද? ඒ වගේමද සල්ලි විපල්පදයක් දිනවන අවස්ථාවද? 10 දෙනෙක් අපි සිලෙක්ට් කරනවා, 10 දෙනාගේ එක්කෙනෙකුට cash prize එක දෙනවා රුපියල් 5000ක, අනිත් හැමෝටම nominee reloads දෙනවා. 0115 10 9 10 9 ටෙක්නිකල් කතා කරන ගයත්‍රි ඩයස් තමයි අද දවසේ අපි වැඩසටහන ලස්සන කරන්න ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වෙන්නේ. දැන් දන් කඩන එකක් කිව්වා. ඒක අමතක නොවනම සදුවීමක් තියනවා නේද? දන් කඩන එකේ බය වුණා නේද? දැන් කඩන්න ගිහිල්ලා කූඩල්ලෝ නෑ. මොකද ඇත්තට මේ හොරණ පැත්තනේ අපි ෂූටින් කළේ. ටිකක් ඉතින් කැලෑවල් ඉතින් කූඩල්ලෝ ටිකක් වැඩිපුර ඉන්නවත් එත පරිසරේ තියෙන්නේ. ඉතින් අමතක වෙන්නේ නැහැ කියන තීමෙන් දැන් හැමදාම කඩන්න යනවා. හැමදාම ওই කූඩල්ලාගෙන් කරදර සිද්ධ වෙනවා. එක දවසක් ඉතින් ඇඟේ එලිලා ඒක ටිකක් ලොකු අමාරුවෙන් වයින් කළා දැමෙන්න. ඔව්, ඉතින් තවත් කෝල් කෙනෙක් ඉන්නවා. කවුද මේ? ඉරේෂා. ඉරේෂා. ඉමේෂා. ඉනේෂා. Good morning. ඉමේෂා. Good morning. Good morning. ඔව්, කතා කරන්න. ගයත්‍රි ලියන්න බලන්න. රචනාවක් ලියන්න වගේ කියන්නකෝ. Thank you. හොඳින් ඉන්න. ඔව්, ඉමේෂා, ඔන්න අවස්ථාව තියෙන කතා කරන්න. හලෝ. වත්තල දෙන්නවා. වත්තල ඉමේෂා. කියන්නකෝ මොනාද වා කරන්නේ? දැන් මම ඔයාගෙන් විස්තර අහනවානේ. හරි. මම ඉතින් ෂූටින් යනවා. එතකොට සලෝන් එකේ වැඩ කරනවා. ඔයා වගේ ගෙදරත් ඉන්නවා. ඉතින් කොහොතා. හරි. ඉමේෂා, ටග්ගල ගයත්‍රිට SMS එකක් දාන, ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට. ඔයා හොමම ඉන්න. මොකද අද දවසේ ඔයා වෙන පුළුවන් ජයග්‍රාහිකාව. ඒ නිසා ඉක්මනටම SMS එකක් දාන, ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට. ගයත්‍රිට කතා කරන්න කැමති අයට අපි ආරාධනා කරනවා 0115 10 9 10 9 කතා කරන්න. ගයත්‍රි, දැන් වෙනත් වෘත්තියක් තෝරගන්න කියලා කිව්වොත්, එහෙම මේ වෘත්තියෙන් දෙක හැර වෙනත් දෙයක් තෝරගන්න කියලා කිව්වොත් මොකද තෝරගන්නේ? ඇත්තටම පොඩි කාලේ ඉඳලාම මගේ හිතේ තිබිච්ච වෘත්තියන් දෙකේ තමයි මම මේ නියැලෙන්නේ ඇත්තටම කියනවා නම්. ඉතින් ඊට අමතරව මම කරපු දේ තමයි නිවේදන වෘත්තිය. ඉතින් හුඟක් වෙලාවට මම දැකපු දේ තමයි මට මම මගේ කතා කරන්න පුළුවන් කමෙන් මම ඔය දන්න දේවල් වලින් තමයි වැඩ කළේ. ඉතින් මෙතනින් එහාට වෙනත් වෘත්තියක නියැලෙන්න තිබුණා නම් හොඳයි කියලා නෑ. ඉතින් මං හරි කැමතියි ව්‍යාපාර කටයුතු වලට. මං හරි කැමතියි. හරි, දැන් මේ දෙකෙන් වැඩිපුරම කැමති කෝකටද කියලා? එහෙම බෑ, එහෙම බෑ. එහෙම එකක් නෑ. එහෙම දෙකෙන් එකක් නෑ. අනිවාර්යයෙන්ම මේ පොඩි කාලේ ඉඳලා හීනය පිස්සුව තිබ්බේ මට ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න. මේ මොකද මම හීනෙනුත් නඟපානවා. එහෙම ඉතින් ඊට පස්සේ තමයි රූපලාවන ක්ෂේත්‍රයට එන්නේ. ඉතින් එහෙම එකක් නෑ. එකක් නෑ. දෙකටම බැලන්ස් එකේ කැමති. ඔව්. වෘත්තීය ජීවිතයේ වැඩිපුරම ගරු කරන කෙනෙක් ඉන්නවද? වෘත්තීය ජීවිතය කියලා ගත්තොත් එහෙම ගරු කරන අය අතර රංගන ක්ෂේත්‍රයේ ගත්තොත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඩාක් ඉන්නවා මම. මගේ මුල්ම රංගනයේදී මට හම්වෙච්ච ජෝබේ වික්‍රම මහත්මය ඇතුළු, ටෝනි රණසිංහ මහත්මය ඇතුළු සෑහෙන රංගන ශිල්පීන් ශිල්පීන් කොටසක් එක මම රඟපැවති. ඔවුන් කෙරෙහි මගේ ලොකු ගෞරවයක් ඒ නිර්මාණය ඇතුළතදී මගේ හිතේ ඇති වුණා. ඉතින් ඒ ඇති වෙච්ච ගෞරවය අදටත් මගේ තියෙනවා. මාලනි ෆොන්සේකා, සබිතා කීමි හැමෝම. ඉතින් ඒ වගේම අධ්‍යක්ෂකවරුත් ගොඩක් ඉන්නවා. ඉතින් ඒත් එක්කම රූපලාවන ක්ෂේත්‍රය ගත්තත් ඉතින් අපේ දැවැන්තීන් ඉන්නවා, රාමණියක් ඉඳලා ගොඩාරියක්. ඉතින් මේ හැමෝටම මම ගරු කරනවා. අනිවාර්යයෙන්ම. කෝල් කෙනෙක් ඉන්නවා. කවුද මේ? හලෝ. හලෝ. ටීනා යනක. හලෝ. අපි ටීවී එකේ සද්ද අඩු කරන පොඩ්ඩක් කතා කරමුද? හලෝ. හලෝ. ඔව්, කතා කරමු.
සඳරුවන් කියන්නකෝ. පොළොන් අරුව ගොඩක් සතුටි, ටිකක් දුරින් කතා කරනවා කියන්න. හරි මල්ලි, ගොඩක් සතුටි ඔයගොල්ලන්ම කතා කරනවා දැක්කම. හරි, බොහොම ස්තුතියි සඳරුවන්, ඉතින් අද දවසේ කතා කරාට. ආරාධනා කරනවා ගයත්‍රීට SMS එකක් දාන්න කියලා. ගයත්‍රී කියලා ටයිප් කරා 24:68ට SMS එකක් දාන්න. මේ වෙලාව විතරේ දිස්වනවා කොහොමද ඔබ SMS කරන්න ඕනේ කියලා. ඒත් එක්කම ඉක්මනට කතා කරන්න 0115299299 පැක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා ඉන්න, තොරතුරු බෙදා ගන්න. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා එයට ආදරය කරනවා නම් එයත් එක්ක සමීපව කතා බහ කරන්න අවස්ථාව තියෙනවා. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් පැකේජ් එක හරහා ඉක්මනට ඇක්ටිවේට් කරගන්න SMS එකක් දාලා. හොඳයි, දැන් වෘත්තීය මට්ටමේ අවසාන අරමුණක් තියෙනවද නැත්නම් මේ වෙනකොට අරමුණට ළඟා වෙලා ඉවරයිද? මෙහෙමයි, දැන් මට ඇත්තටම වෘත්තීය මට්ටමින් කියලා දැන් ඔයා අහද්දී මොන පැත්තෙන්ද කියන එක මට තේරෙන්නේ නැහැ. ලොකුවට රංගනේ පැත්තෙන් අපි මෙහෙම රංගන ක්ෂේත්‍රයේදී ගත්තොත් මම 100%ක් එක වෘත්තියක් හැටියටම හිතාගෙන වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කළා නම් මම ඊට වඩා කාර්යබහුල වෙන්න ඕනේ. ඒ වගේම මීට වඩා ලැබෙන හැම චරිතයම කරන්න සිද්ධ වෙනවා. මොකද වෘත්තියක් කියලා කියන්නේ අපි යම් කිසි තැනක රැඳිලා ඉන්නකොට ඒ සියලු දේවල් කරන එක. නමුත් මම ඒ තරම්ම කැපවීම කරන්නේ නැහැ රංගනේදී. මොකද අපේ තියෙන සමාජ මට්ටම් එක්ක ජීවත් වෙන වටපිටාවත් එක්ක අපිට යම් කිසි තෝරා බේරා ගැනීම සිදු වෙනවා. ඒ නිසා අපිට මං හිතන්නේ කවදාවත් මගේ ජීවිතයේදී රංගන ක්ෂේත්‍රයෙන් යම් කිසි තැනක ඉන්න ලැබෙයි කියලා. මොකද ඒකට හේතුව මම ඒකට සැක්‍රිෆයිස් කරන්නේ. මම මගේ ලයිෆ් එකේ කැපකිරීම කරන්නේ නැහැ රංගනේ ගොඩක් දේවල් වෙනුවෙන්. නමුත් මගේ රූපලාවන්‍ය කටයුතු වලදී, මගේ සලෝන් එකේ වැඩ කටයුතු වලදී මම හුඟක් වෙලාවට ඒ ක්ෂේත්‍රයේ මම ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒක එතෙන් තමයි මම හදාගත්ත නම තියෙන්නේ. ඉතින් මම මාවුස්සේ හැදෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා මට. මම ගොඩක් වෙලාවට ඒ ක්ෂේත්‍රය තුල සෑහෙන දුර ඇවිල්ලා ඉන්නවා. ඉතින් අනේ එතනදී මට යන්න පුළුවන් උපරිම දුර කොතනද කියලා මම කියන්න දන්නේ නැහැ. නමුත් ඒ තැන කොතන වුණත් මං අඩියෙන් අඩිය ඉස්සරහට යනවා. මැරෙනකන් කොතනකෝ තැනක ඉඳි. අනිවාර්යයෙන්ම. හොඳයි ගයත්‍රී, අද දවසේ කෝල්ස් ගොඩාක් එනවා. අනේ පව්, මේ කෝල් කරන ආසාවට ගන්නවා සමාජයට ඒගොල්ලන්ට කතා කරගන්න බෑ. නමුත් මං තරහ නැහැ කයක. ඔව්, අපි යනවා බැද්දගම පැත්තට. ආයෂා ඉන්නවා අපිත් එක්ක. ඔව් ආයෂා, ගයත්‍රීත් කතා කරන්න පුළුවන්. හොඳින් කැවිගෙන යනවා වැඩ. වැඩ ඉතින් ගොඩක් තියනවා කරනවා. Thank you. ඇත්තටම ආයස චිත්‍රපටි නම් ගොඩාක් කරලා තියෙනවා. චිත්‍රපටි මං හිතන්නේ මේ පෞගී කාල රටේ තිබිච්ච වාතාවරණයත් එක්ක සමහර චිත්‍රපටි රිලීස් වෙන තිබිච්ච චිත්‍රපටි දෙකක් විතර පොඩ්ඩක් පස්සට ගියා. නමුත් ඒවා තව මාස දෙකක් යද්දී රිලීස් වෙයි. ඉතින් සියෙති නැති වුණාට වෙනත් නාලිකාවල් වල ටෙලි ඩ්‍රාමාස් යනවා. තව අහනවා ඒ අතරේ. අවස්ථාව ලබා දෙනවා මේ පැය පුරාවට. මොකද අපි හැමෝම ආදරය කරන බොහොම ආදරණීය සැහැල්ලු සරල චරිතයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබට ඊට වඩා ලොකු අවස්ථාවක්, අනගේ අවස්ථාවක් ලැබෙනවා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් සරහා. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් පැකේජ් එක ඇක්ටිවේට් කරගත්තොත් මේ මම ළඟ ඉඳන් කතා කරනවා වගේම ඔයගලන්ට අවස්ථාව ලැබෙනවා ඔගොල්ලෝ ආදරය කරන මේ ආදරණීය චරිතය හමු වෙලාම කතා කරන්න. ඉතින් ඒ නිසා ගයත්‍රී කියලා ටයිප් කරා 24:68ට ටග්ගල SMS එකක් දාන. ඒත් එක්කම අද දවසේ 10 දෙනෙක්ව අපි සිලෙක්ට් කරගන්නවා. එක්කෙනෙක්ට කෑෂ් ප්‍රයිස් එක දෙනවා. අනිත් හැමෝටම අපි නොමිලේ රීලෝඩ්ස් දෙනවා. මම නෙමෙයි ගයත්‍රීම දෙන්නේ. හරි. දැන් මේ හොඳට උයන්න පුළුවන් නේද? උයන්න නම් පුළුවන් දෙයියේ නේද? හොඳට උයන්න පුළුවන්. හොඳට උයනවා ඇති. එහෙම හරි මොන හරි නේද? බිස්නස් එකක් කරගන්න බැරි.
දැන් මට ආරංචියක් ආව ඒ කාලේ දැන් ඒ කාලේ කියන්නේ පටන් ගත්ත කාලෙම වගේ නානා කුමාරි මහත්මිය වගේ මල් කුමාරි මහත්මිය මේ හැමෝත් එක්කම ෂූටින් වලට ගිහාම පෙරමුණ අරගෙන යන්නේ ඔයා කියලා ඔව් අපි කියන්නේ සාමාන්‍ය ෂූටින් නැති වුණත් අපි ලොකේෂන් එකේ ඉන්නවා ඒ දවස්වල එහෙමයි ෂූටින් ගියාම මාසයක් තිරනවා මාසෙම අපි ඉන්නවා ඉතින් අපිට ෂූටින් නැත්නම් අපි කරන්නේ මොන මොන හරි ඔය දේවල් හොයාගෙන උයනවා ඉතින් ඒ දවස්වල මට එතකොට වැඩන අවුරුදු 16ක් වගේ හිටියේ ඒත් මං හිතන්නේ මට ආසයි කෑම හදන්න හදනවා නූඩ්ල්ස් ගෙනල්ලා කේක් එක වහනවා නැත්නම් ඒ ගෙදර තියෙන ඒවා අහන්නේ නැතුව අරගෙන උයනවා ඒ වගේ ඉතින් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරනවා ඔව් ද ළඟ ඉන්න කෙනෙක්ම කිව්වා ගොඩාක් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් තමයි කිව්වා මේ කම්මැලි නැ පොඩ්ඩක්වත් හැම දෙයකටම හරි ක්‍රියාශීලී විදිහට ටක් ගාලා එහාට මෙහාට දොල පැනලා සේරම ටික කරනවා කියලා කම්මැලි නෑ මං කොහොමත් මට පුරුදුත් නෑ මට උදේ පාන්දර නැගිට ගන්නත් ඕනේ වැඩ ගොඩක් තියෙනවා නම් මට ඒ දවසේ ගොඩක් වැඩ කර ගන්න ඕනේ ඉතින් වැඩ කරන්න ගත්තම ඉතින් ඕන එකක් කරන්න ගලක් හිටපෙල ඒක තමයි නේද සෑහෙන ශක්තිමත් කාන්තා චරිතයක් අද දවස් අපිත් එක එකතු වෙලා ආයෙත් ඉතින් බොහෝ දේවල් තියෙනවා ඔබටත් ගන්න 0.5 10.99 10.99 10.99 10.99 අද දවසේදී බොහොම ආදරණීය චරිතයක් අපිත් එක එකතු වෙලා ඉන්නේ ඉතින් ගායත්‍රි ඩයස් තමයි අපිත් එක එකතු වෙලා ඉන්නේ ඔබ ගොඩාක් ආදරය කරනවා කියලා දන ඒ නිසාම තමයි අද දවසේදී අපි ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් සරහා ඇයව මැදිරියට කැඳවා ගත්තා. ඉතින් ඇයට ඔබ කතරම් ආදරය කරනවද කියලා අපිට දැනෙනවා එන දුරකතන වලින්ම. ඉතින් ඒ නිසා ඔබට අවස්ථාව තියෙනවා ඇයව සම්බන්ධ කරගන්න. ගායත්‍රි කියලා ටයිප් කරා 2468ට SMS එකක් දාන ටැග් ගාලා ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් පැකේජ් එක ඇක්ටිවේට් කරගත්තාම ඊට වඩා අනගි අවස්ථාවක් ලැබෙනවා ඇයව මුණ ගැහෙන ඇයත් එක්ක කතා කරන්න, ෆොටෝස් ගන්න. ඒත් එක්කම තමයි ගායත්‍රි Instagram, Facebook upload නොකරන exclusive videos බලාගන්න ඔයගලන්ට අවස්ථාව දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලැබෙන්නේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් පැකේජ් එක හරහා. ඉතින් දුරකතන අංකයක් නැවත මතක් කරන්නම් 0.5 10.99 10.99 අපිට කතා කරන්න තව පොඩි වෙලාවක් ඉන්නවා. අපි ඉතින් තව මොකද්ද අපි තෝරගන්නේ? පාට කියන්නේ පාට වෘත්ති ඉවරයි. එහෙනම් පර්පල්. පර්පල්. නැලන්. ආ, හරි. ටිකක් ඉලංගකල. කෑන්දරම වෙන පාටක් වාට මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොඩ මොඩ නේ අදහසක් පෙන්නන්න එතනම වෙන එකකට යන්නේ. හා ඉතින් අර කවුද කියලා අවිනේකගෙන් අම්මේ. අපි වෙන පාට. දැන් මම ඔයාලට chance එකක් දෙනවා. ඔයා කැමති එකක් ගන්න. අපි රතු ගමුද? හරි. ආ right. chance එකක් ගන්න. කවන්න. සාබුඩින් ගෙදර යන්න වෙන්නේ. මම ඒක තමයි වල. තව chance එකක් දුන්නේ මොකද අපිට? වෙන වෙනතට තෝක දෙන හින්දා. හරි. ආදර. හරි වාගත්ත කැමැත්තෙන් මේ ගෙදර. හරි. කවන්න. ආදරේ කියන්නේ විවාහයද? නෑ. කොහෙත්ම නෑ. කොහෙත්ම නෑ. ආදරේ කියන්නේ විවාහය නෙමේ. ගොඩක් වෙලාවට අපි අර කතාවටත් අහලා තියෙනවානේ සමහරට සැබෑ පෙම්වතුන් එක්වන්නෙත් නෑ කියලා. අපි එක්වීම කියලා ගොඩක් වෙලාට අපේ රටේ කියන ආසියාතික රටවල හැටියට එක්වීම කියලා සහ ආදරේ අවසානය කියලා කියන විවාහය. නමුත් විවාහ වූ සියලු දෙනා ආදරේ කරන්නේ ආදරේ කරන සියලුම දෙනා විවාහ වෙන්නේ නැහැ. ඉතින් මං දකින්නේ නෑ නෑ. හරි. එතකොට ස්කූල් යන කාලේම විරහවෙම ඉඳලා තිනා නෑ. ඇත්තටම නෑ. ඒකට හේතුව මේකයි. මම අවුරුදු 17 තමයි විවාහ වුණේ. ඉතින් මේ එක සම්බන්ධතාවයක් පොඩියට තිබුණා. ඒකත් මාස දෙකක විතර කාලෙක තුනක විතර කාලෙක තිබුණ සම්බන්ධය. විරහාවක් කියන එක දැන තේරෙන්නේ නෑ. එහෙම එකක් නෑ. මේ මං හිතන්නේ මම දුකගේ දත ඇරි. ඉතින් යාට වෙන්නේ නැති විරහාව. කවල කෙනෙක් ඉන්නවා. ධම්මික. හලෝ. ඔව් සුබ දසනක්. ඔව් කතා කරන්න පුළුවන්. මේ මාස්මේ ඉන්න පස්සේ කීයක් කතා අහන්න මුකුත් නෑ. මම කේන්දරේ විතරක් ආවා. ආ මුකුත්. ඒකත් බොහොම නිහතමානී නිලියක්. Thank you. අනිත් එක ternary සම්පූර්ණ රාගන කිල්පින්ද කරු කරන නිලියක්. අනිවාර්යයි. ඔය කතා කරන හැම වචනවලම ජෝබි වික්‍රම මහත්තයා මාල්දීප වන්දක මහත්මිය තෝරනාජික මහත්මිය මතක් කරගන්න ඇත්තටම හරිම නිහතමානී නිලියක්. ඒ වගේම හරිම පරිසත්යක් තියෙනවා කෙලින් කතා කරන නිලියක්. බොහොම ස්තුතියි. අපි කතාව මොකුණත් අපි ඔයා රඟපාන හැම දිනාන්තයම බලමු. බොහොම ස්තුතියි. අපි චිත්‍රපටයම බලනවා. අපි ඒකට හේතුව තමයි දෙමළ සිංහල
මුස්ලිම් තුන නියෝජනය ත්‍රිමුණාමලයේ ප්‍රදේශයේ ඔයාලට හරියට ගොඩාක් ක්‍රස් කරලා තියෙනවා. අනේ ගොඩක් තී ගොඩක් ස්තුති ගොඩක් සතුටුයි. මම්බරකරන කච්චේරි මම්බරකරන කච්චේරි ගොඩාක් පිටක් ඉන්නේ මුස්ලිම්මයි ගොඩාක් ආතය වාසෙ දෙමළ කච්චේ මුස්ලිම්මයි. අර සිංහල නාට්‍ය උනත් බලනවා ඔයා ඉන්නවා නාට්‍ය මොකුණත් ඒගොල්ලන්ට වැඩක් නැහැ. හරි අනිවාර්යයෙන්ම අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි අධමික මහත්මයා. ඒ ප්‍රතිචාර වලට මම හිතන්නේ ඒ ප්‍රතිචාර තමයි රංගන ශිල්පියෙකුට ඕනම වෘත්තියක නියැලෙන කෙනෙක්ට වැදගත් වෙන්නේ නේද? ඇත්තට මම හිතන්නේ මම අද ප්‍රෝග්‍රෑම් එකේ අබල්ලා තියෙන මොලේ ඉඳලා තිය බලපු එක ඔස්සේ යා කතා කළා. ඉතින් ගොඩක් ස්තුතියි තිය වගේ ප්‍රේක්ෂකයන් අපිට ඉන්නනේ ඕනේ අනිවාර්යෙන්ම කියන එක සතුටක්. ඔව්. ඉතින් බොහොම ස්තුතියි ධම්මික මහත්මයා නැවත දවසක් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ආරාධනා කරනවා ගාත්‍රිට SMS කරන්න කියලා. ගාත්‍රි කියලා ටයිප් කරලා 2468ට ඉක්මනට SMS එකක් දාන්න. හරි විරහවෙන් තමයි අපි නැවතුනේ. දැන් ඔබ විඳින්න කැමති ආදරේ ආරෙම විඳද? නෑ කියන්න බැහැ. එහෙමයි ආදරේ කියන එක විඳින එක විඳවන එක ওই දෙකම ඉතින් අපේ හිතේ තමා තියෙන්නේ නේද? අපි මං හිතන්නේ ඉතින් අපි සමහර වෙලාවට අපි මේ කතා කරන වචනවල තියෙන සියලුම දේ නොවෙන්න පුළුවන්. නමුත් මිනිස්සෙක් හැටියට මම දකින දේ තමයි ජීවිතයේ ආදරේ කියන එක විඳින අවස්ථාවලුත් තියෙනවා විඳවන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ අතරමැද්දේ යම්කිසි රසයක් තියෙනවා. ඉතින් ආදරේ කියන එක එහෙම සදාකාලික නෑ. ඉතින් ඔය ඔහේ තියෙනවා. ඔහේ තියෙනවා. අර නේද? අපි තමයි මේමයි හොඳම දේ තමයි මං හිතන්නේ අපි ආදරය කරද්දි ඒක නැවත ඒ ප්‍රමාණයෙන්ම ලැබෙයි කියලා හොප්ස් තියාගන්න නැතුව ඉන්න ඕනේ කියන තැන තමයි මම දැනෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ආදරය ගැන මේ විදිහට තමයි ගෑත්‍රි ඩයස් දකින්නේ. මොකද ආදරය හැමෝම එකිනෙකා එකිනෙක විවිධ විදිහට දකින්න. ඔබට කැමති විදිහට ඔබට හිතාගන්න පුළුවන්. අපිට කැමති විදිහට අපිට හිතාගන්න පුළුවන්. කැමති විදිහට විඳින්නත් පුළුවන්. හරි. දැන් ජීවිතේට මොකක් හරි තේමා පාඩයක් තියෙනවද? ඒ කාලේ ඉඳන්ම තිබ්බද? මං ඉතින් හැමදාමත් බලන්නේ මට පුළුවන් අයුරින් ජීවිතේ මට ළඟ ඉන්න දුර ඉන්න ඕන කෙනෙකුට උදව්වක් කරගෙන ජීවත් වෙන එක. මොකද අපි ජීවිතේ කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අද දවස කියන්නේ බොහොම සුන්දර දවසක් කියන එක මම දන්නවා. හෙට දවස කියන එකට බලාපොරොත්තු තියාගන්න උත්සාහ කරනවා. නමුත් හෙට දවසේදී මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් හරි බොහොම සාමාන්‍ය ලයිෆ් එකකට මං කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා ලොකු දේවල් තියාගෙන නැහැ. අද දවස සුන්දරයි කියලා හිතන් ඉන්නවා. අද දවස ගැන මේ මොහොත ගැන හිතලා ජීවිතේ බොහොම සැහැල්ලු චරිතයක් සරල චරිතයක්. හරි. එතකොට කැමැතිම චිත්‍රපටයක් තියෙනවද? මේ ඔබ රංගනෙන් දායකත්වයේ වුණු හරි එහෙමත් නැත්නම් ජීවිතේ කැමැතිම චිත්‍රපටයක්? මෙහෙම අවසනාවකට මම රංගනෙන් දායක වෙච්ච චිත්‍රපටියක් මගේ ප්‍රියතම චිත්‍රපටිය වෙන්නේ නැහැ. ඒකට හේතුව මම ගොඩාක් චිත්‍රපටි කරලා නැති නිසා. මොකද ඒ නිසා මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් චිත්‍රපට කීපයක් තියෙනවා. එකක් කියලා කියන්න බෑ. අපේ මම කැමති අපේ රටේ සිංහල සිනමාව ගැන කතා කරන්න. එහෙම බලනකොට මට එකක් කියලා නමක් කියන්න බෑ. මට ටග් ගාලා ඔළුවට ආවා මේ විරාගය පරසතුමල් වගේ චිත්‍රපට දෙකක් මගේ ටග් ගාලා ඔළුවට ආවා. මං හරි බොහොම ප්‍රිය කරන චිත්‍රපට දෙකක් නිසා. නමුත් තව ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. හයි. ඇඳුම කැමති ඇඳුම අඳින්න කැමති ඇඳුම නම් මගේ ඇඟට ගැළපෙන ඕන ඇඳුමක් මං අඳිනවා. ඉතින් ගොඩක් වෙලාවට ගෞමට තමා ටිකක් කැමති ප්‍රේතාවයක් දක්වන්නේ. ඔව් මම ටිකක් අඳින්නේ 3 කාට තියෙන ඩ්‍රෙසස්. හරි. හොඳයි. ඔය වගේ තවත් විස්තර තියෙන කතා කරන්න. ඉතින් ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට SMS එකක් දාන්න. ගයත්‍රි කියලා ටයිප් කරා 2468ට SMS එකක් දාන්න. SMS එකක් දැම්මත් ඔබට අවස්ථාව තමයි Star Friends Premium Package එක ඇක්ටිවේට් කරගන්න. ඉතින් මේ පැකේජ් එක හරහා ඔයගලන්ට ලැබෙන බොහොම වටිනා කියන අවස්ථාව තමයි තමන් ආදරය කරන තරුවත් එක්ක කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. සජීවීව කතා කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මොකද ඔබ කොහේ හිටියත් කොතනක ජීවත් වුණත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ කැමති ස්ථානයකට ගිහිල්ලා එහෙමත් නැත්නම් ඔබ ආදරය කරන චරිතය ඉන්න තැනට ගිහිල්ලා කතා කරන්න මුණ ගැහෙන සෙල්ෆිස් ගන්න මේ හැම දෙයකටම ඔයගලන්ට අවස්ථාව ලැබෙන ස්ටාෆ් කෑමට කොහොමද ප්‍රියතාවය? ඕන කෑමක් කනවද? ඔව් සාමාන්‍යයෙන් එහෙම ලොකු තෝරා බේරා ගැනීමක් නැහැ. ඕන එකක් කනවා. ආසම කියලා එකක් තියෙනවද? ආසම කියලාත් ඉස්සර නම් ඔය පොඩි කාලේ නම් ඉතින් වැඩි හරියම කෑවේ චයිනීස් ඒවා මේවා තමයි. දැන් නම් ඉතින් එහෙම නෑ ටිකක් ඉන්දියන් කැමල් පොඩක් කැමති. එහෙම ඉතින් මට ඔය මොහොම කිව්වම ලොකෝට එකක් මතක් වෙන්නේ නෑ. ඉතින් ඕන එකක් කනවා. කනවා. ප්‍රශ්න නෑ. කාලේ කෙනෙක් ඉන්නා. මාලනී. ඔව් කතා කරන්න මම දැන් අස්මා කියලා කතා කරන්න ගත්තේ. ඔව් කතා කරන්න පුළුවන්. මම කැමති නම් ඉලියක් එයා. අනේ thank you.
අනේ ගොඩක් ස්තුතියි. ඉතින් ගොඩක් ස්තුති. Thank you. ගොඩක් ස්තුති කතා කළාට. Thank you. හරි ඉතින් සුබ දවසක් මාලනියට. ඉතින් අපිත් එක්ක එකතු වුණාට. ගායත්‍රි කියලා ටයිප් කරා 24:68 තමයි SMS එක දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනිත් අතට පුළුවන් තව පොඩි වෙලාවක් තියෙනවා 01:05 299 299 ටිකමින් කතා කරන්න. දැන් මොකද ප්‍රිය කරන වාහනයක් එහෙම තියෙනවද? කැමති වාහනයක්? මම මේ වාහනයට කැමති එහෙමත් නෑ. වාහනයක් කියන්නේ ඉතින් එකක් මංචුට කාසැටිය ලොකු වාහනවලට, ඒ කියන්නේ ටිකක් ජීප් ටයිප් එකට, මේ අවුට්ලෑන්ඩ් එකට ආසයි. හරි. එතකොට ශේෂ්ත්‍රය තුළ වැඩියෙන්ම ළඟින් ආශ්‍රය කරන යාළුවෝ ඉන්නවද? පෙරන් නායන කුමාරිව ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන. ඊට අමතරව තව කවුරු හරි තව ළඟින් ආශ්‍රය කරනවා නම් පබෝදා, ඉතින් හොඳින් ඉන්නවා. ඉතින් නදීෂා රුවන්, නදීෂා හේමමාලි, නදීෂා හේමමාලි රුවන්ගි, ඉතින් ඒගොල්ලෝ යාළුවෝ. ඉතින් යාළුවෝ ළඟින් ආශ්‍රය කරන අය. හරි. දැන් මේ දවස්වල නාද රූපගත කිරීම කරනවද? අලුත් චිත්‍රපටය එන්න තියෙනවද? නාට්‍ය තියෙනවද? ඔව්, මේ දවස්වල මේ වෙනත් නාලිකාව කියන ටෙලි ඩ්‍රාමාස් දෙකක් තියෙනවා. ඒ දෙකේ රූපගත කිරීම අකණ්ඩව කෙරෙනවා. ඉතින් ඒක විකාශය වෙන නිසා. ඔව්. ඒ වගේම චිත්‍රපටියක් කළා. දැන් මේ ටික ඊට අමතරව නම් වෙනමකුත් කරන්න නැහැ. තව ඉදිරියේදී තව අලුත් ටෙලි ඩ්‍රාම එකක් පටන් ගන්නවා. ඉතින් ඒකටත් ලබන මාසෙ මුලින් ඉඳලා වගේ ලෑස්ති වෙනවා. හරි. අපි අපේ ළමා කාලයට යන්නේ නේද? ළමා කාලේ ඉඳන් අද වෙනකන් ආරක්ෂා කරන මොන හරි දෙයක් තියෙනවද? එහෙමයිදී චූටි කාලේ ඉඳලා ගත්තොත් මට එහෙම ලොකු මතකයක් නෑ. මොනවාරි දෙයක් මේ මොනවාරි දෙයකින් පරිස්සම් වෙන්න ඕනේ කියලා ඔළුවේ තිබ්බ කියලා නම් මතකයක් නෑ. නමුත් මට තේරෙන කාලේ එනකොට ඉඳලාම ඉතින් ගොඩක් වෙලාවට මම මගේ නම මට මගේ ජීවිතේ වටපිටාවට ගැලපෙන ආකාරයට ජීවත් වීමට ඕන කරන වටපිටාව හදාගන්න උත්සාහ කරනවා. ඉතින් පරිස්සම් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් නම තමයි. ඉතින් ගොඩක් වෙලාවට අපි හිතුවට අපි නම ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා අපිට ආදරේ දැන් කතා කරන ආදරේ කරන ඉන්න අය වගේම අපිට ආදරේ කරන්නේ නැති අය පිළිසකුත් ඉන්නවා. ඉතින් මේ කතා කරන අය අපේ සතුට දකින්න කැමති වගේ මේ අය අපේ අපිට නරකක් වෙනවට කැමති අයත් ඉන්නවා. ඉතින් අරගොල්ලෝ නම හදනවා, අරගොල්ලෝ නම නැති කරනවා. ඉතින් මේ අතර වැද්ද ජීවත් වෙනවා. මුල්ම ගුරුතුමිය මතකද? ගුරුතුමිය හරි මෙහෙමයි. දැන් එක්කෙනෙක් කියලා හිටියේ නැති නිසා මට එහෙම ලොකුවට එහෙම මතකයක් නැහැ. ළමා කාලේ අමතක නොවන ටැග්ගක් එහෙම හම්බෙලා තියෙනවද කාගෙන් හරි? නැහැ, මතක නැහැ. මං ඉතින් මඩුරේ ළමා කාලේ ඉඳගෙන ආවොත් හරි. ඒ කාලේ කියපු පොත මතකද? ආසාවෙම කියපු පොත. ඉස්සෙල්ලාම කිව්වේ මඩුල් දුව. මඩුල් දුව. එතකොට පනිෂ්මන්ට් එහෙම ලැබිලා තියෙනවා? ආ, අඩු නැතුව කාලා තියෙනවා. ළමා කාලේ ප්‍රසිද්ධ වේදිකාවට ඇවිල්ලා තියෙනවද? ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් තියෙනවද ළමා කාලේදී? ඔව්, ඇත්තටම පොඩි කාලේ ඉඳලා තමයි මම මේ රඟපාන්න ගියේ. මොකද ඒ දවස්වල රූපවාහිනී තිබිච්ච එක එක වැඩසටහන් වලට ගොඩක් වෙලාවට සහභාගී වෙලා තියෙනවා. කුංචි කාලේ දැකපු මතක තියෙන හීනයක් තියෙනවද? පුංචි කාලේ ඉඳලාම ඉතින් දැකපු හීනේ තමයි මේ ඔව් රඟපාන්න ආසාව. මොකද ඒ දවස්වල මට මේ මම ගොඩාක් පොඩි වුණාට දැන් ඒ කාලේ හින්දි සිනමාවේ, සිංහල සිනමාවේ ඉන්න දැවැන්තේ ඉන්නා නෝ විජය කුමාර් දුක්ලා ඔය ආයතනික රඟපානවා තමයි මට හීනෙන් පේන්නේ. මට මේ අවුරුදු පහක් ඇති. මට තේරෙන්නේ නැහැ මට මම හීනෙන් දකින්නේවා. ළමා කාලේ වීරයා කවුද? නෑ මම තමයි. මම තමයි මට මට උණ දෙන්නේ මං කෝල් කෙනෙක් ඉන්නා. හරි, ටිකක් කළ ලයින් එක හිටිය කමන්න නෑ. තවත් උත්සාහ කරන්න. 01:05 299 299 01:05 299 299 දැයි මට මම්මනේ වීරයවනේ. ඒ ගැන අද තෘප්තිමත් වෙනවද? ශක්තිමත් ධෛර්යවන්ත කාන්තාවක් විදියට අද ඔබ පෙරමුණේ ඉන්නවා. තමන්ගේ වැඩ කටයුතු තමන් ඒ විදිහටම කරගෙන වෘතියන් දෙකක නියැලෙනවා. සැහැීමකට පත් වෙනවද අද ඇවිත් තියෙන ගමන ගැන? ඔව්, ඇත්තටම ඔව්. මොකද සාමාන්‍යයෙන්
මම ගොඩක් දේවල් එහෙම කල්පනා කරලා වල්ල කරන්න කෙනෙක්. ඉතින් ජීවිතේ සමහර දේවල් දිනලා තියෙනවා, සමහර දේවල් පැරදිලා තියෙනවා. මොන දේ කළා වුණත් අපි 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. කිසිම ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් එහෙම තමයි. වරදින මොන හරි විද්‍යාඥයන්ටත් එහෙමයි. ඒගොල්ලන්ට වරදින පරිශ්‍රණ තියෙනවා. මට වරදින්න පරිදිච්ච තියෙනවා. ඉතින් ඒ ඇස්සේ දිනපුවත් තියෙනවා. ඒක දිනපුවත් නැතුව නෙමෙයි, පරිදිච්චවත් නැතුව නෙමෙයි. යයිනේ ලයිෆ් ඉතින් මම සාමාන්‍යයෙන් මාව විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ විශ්වාසය මත ඉන්නවා. ඒත් හරි ගියත් යයි නැත්නම් කාල කෙනෙක් ඉන්නවා. සුබදසනක්. හලෝ සුබදසනක්. සුසන්ත අපිත් එක්ක එකතු වෙන්නේ. Thank you, Sudanta. Hari. අලු ඩ්‍රාමාස්. අලු ඩ්‍රාමාස් කීපයක් මේ දවස්වල යනවා. සුසන්තවට බලන්න පුළුවන් වෙනත් නාලිකාවන් දෙකක විතර ටෙලි ඩ්‍රාමා දෙකක් යනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඔව්. පොඩ රැට එහෙම ටීක දාලා බලන්න. එතකොට දැක බලා ගන්න පුළුවන්. සුසන්ත බොහොම ස්තුතියි කතා කරාට. Thank you. සුබ දවසක් එක්ක මතක කරන අමතක කරන්න එපා. ගයත්‍රි කියන ටයිප් කරා 24:68ට තමයි SMS එක දාන්න ඕනේ. 24:68ට ටක් ගාලා SMS එකක් දාන්න. ඉක්මනට මේ පැතර කතා කරන්නත් තව පුංචි වෙලාවක් තියෙනවා නේද? 01:05, 09:299. දැන් ළමා කාලේ වීර යාම කෙනෙකු දැන් ළමා කාලේ ඉඳන් අද වෙනකන් තිබ්බ නොවෙනස් වන අරමුණ මේ රංගන ශිල්පිනියක් වීමද? නෑ, මම ඇත්තටම මෙහිමයි. පොඩි කාලේ ඉඳලා මම හරි හැමෝටම උදව් කරන කෙනෙක් නේ. සාමාන්‍යයෙන් හැටි කවුරු හරි දෙයක් ඉදින් මගේ ළඟ තියෙන දෙයක් දැන් මේ මම කියන්න බෑ කිව්ව ගමන් මගේ යාළුවෝ කෝල් කළා. මම මේකට ආසයි අරකට ආසයි කියලා කියනවා. මේ ෆෝන් එක ආසයි එහෙම කියලා කියනවා. මොකද ඉස්සර සාමාන්‍ය මගේ හැටි මම පොඩි කාලේ ඉඳලා මගේ එක විදියක් තමයි. මොන හරි දෙයක් මගෙන් ඉල්ලුවොත් හරි මම ඔකට ආසයි කිව්වොත් මම දීලා දානවා. ඉතින් ඒක හැමදාම විදිය මගේ. ඉතින් තාමත් වෙනස් වෙලා නැත්තේ ඒකම තමයි. මට chance එකක් තියෙනවා ඒ කියන්නේ. ඔයාට chance එකක් තියෙනවා සමහර වෙලාවට මේ දෙන්න බැරි වෙන සමහර දෙන්න බැරි වෙන ඉල්ලලා තියෙනවද? දෙන්න බැරි වෙනත් දැන් සමහර ආතයි කියනවා. ඉතින් ඒවට sorry. නමුත් මට දෙන්න පුළුවන් දේවල් දෙනවා. දැන් මේ පෞගි කාලේ කීප දෙනෙක් මේ ෂර්ට් එකක් දීලා. දැන් මම ගම එකක් අරන් දෙන්නම් කියලා. චල්නේ මොන හරි කැමති මොන හරි තේනවද? මීට කෝල් කළා තිල්ලයි දන්නේ නැහැ කියා. ඔව්. හරි. දැන් කමක් නැහැ. අපි දැන් අවසාන මොහොතේ ඉන්නේ වැඩසටහනේ. මොකද හිතන්නේ අද ඔබ ඉන්න තැන ගැන සහ ආදරණීය මවක් ඔබ ඒ දෙවලුත් එක්ක පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් එක්ක ඉස්සරහට ඔබේ මොන හරි සැලසුම් තියනවද? මම මේ තැනට යනවා සහ මේ දේවල් මගේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන අරමුණක් තියනවද මොන හරි? අරමුණු කියන ඒවා මම හිතන්නේ ඔව් හැමෝටම තියෙනවා. ඉතින් ඔයා කිව්වා වගේම දරුවන්ගේ දේවල් පිළිබඳව ටිකක් වැඩිපුර හොයා බලන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතේ ඉදිරි අනාගතය සැලසුම් කරලා දෙන තව මම ඔවුන්ට උදව් කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඉතින් මගේ ජීවිතේ සාර්ථක තැන් වගේම අසාර්ථක තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් යම් තැනකට එන් ගේන්න ජීවිතේ මට ලැබෙනවා නම් ඉදිරියේදී තව කාලයක් ජීවත් වෙන්න ඒ ජීවත් වෙන කාලය ඇතුළතදී මට කරන්න පුළුවන් උපරිම දේ කළා. මේ ජීවිතේ තියෙන හොඳ තැනකට එන්න තියෙන අරමුණක් විතරයි මට තියෙන්නේ. ඉතින් කාටවත් කරදරයක් නැතුව ආඩුවේ ඉන්න. ඉතින් තව අවුරුදු ගණනාවක් කියා මාදර 5, 6, 10ක් වෙන්න පුළුවන්. වගේ වෙනකොට දරුවොත් අපි ළඟ නෑ. ඒගොල්ලොත් වෙන වෙන තැන්වලට යයි. ඉතින් ඒ කාලේ වෙනකොට මම ෆ්‍රී. හරි. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ගැන මොකද හිතන්නේ? දැන් ප්‍රේක්ෂකයන්ට හොඳ අවස්ථාවක් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අරහා ඔගොල්ලෝ වගේ ආදරණීය චරිත මුණ ගැහෙන්න. ඒ ගැන මොකද හිතන්නේ? ඔව්, ඇත්තටම ස්ටාර් ෆ්‍රෙන්ඩ් එක්ක එකතු වෙලා මම දැන් අවුරුදු 3කට වැඩි මම හිතන්නේ. අවුරුදු 4කට විතර ආසන්නයි. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මම හිතන්නේ ලංකාවේද ලෝකෙ ගත්තොත් නම් ලෝකෙ ගොඩක් වෙලාට මේ වගේ දේවල් තියෙනවා. නමුත් අපේ රටට හරි අලුත් දෙයක් වුණා මේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්. මොකද සමහර වෙලාවට අපේ ප්‍රේක්ෂකයන්ට බොහෝ දේ අපි ගැන දැනගන්න තියෙන අවස්ථාව හරි අඩුයි. සමහර අය පත්තර බලන්නේ, සමහර අය ටීවී බලන්නේ, සමහර අය channels මොකද කියන්නේ YouTube එකට මොනවාක්වත් බලන්නේ නැහැ. ඉතින් අර ඒගොල්ලන්ට තොරතුරු ලබා ගන්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් මෙතනදී පොඩි දෙයක් ඉන්න කරන්න තියෙන ඒගොල්ලන්ට තියෙන්නේ අපිව subscribe කරන්න විතරයි. අපිට මෙම SMS එකක් දාන විතරයි මේ automatically ඒගොල්ලන්ට messages ටික යනවා. ඉතින් Taman කැමති කෙනාව choose කරලා ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අපිව follow කරන්න. එතකොට
ඔටෝමැටික්ලි ඩීටේල්ස් නැති අපිත් හරි සතුටුයි. අපේ මිස්තර අපිට ආදරය කරන ප්‍රේක්ෂකයන් දැනගන්නවට අපිටත් වඩා ඉක්මනට දැන් ගොඩක් වෙලාවට මට වඩා මං හිතන්නේ ස්ටාෆ් රෙන් ටීම් එක හරි ෆාස්ට්, ඒගොල්ලන් හරි හොඳට වැඩ කරනවා. සමහරලාට කෝල් කර කර අපේ විස්තර අහලා ඒගොල්ලන් ඒගොල්ලන්ට යවනවා. ඉතින් මං හිතන්නේ අපේ තියෙන වැඩ කටයුතුත් එක්ක ඒ ටීම් එක කරන වැඩවලටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ලොකු අවස්ථාවක් මේක. ඔව් අනිවාර්යයෙන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා ඔබට අවසාන මොහොතෙදිත් අපි මතක් කරනවා. ගායත්‍රි කියලා ටයිප් කරා 24:68 තමයි ඔබ SMS කරන්න ඕනේ. අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්. ඉතින් නිරන්තරයෙන්ම අපිත් එක්ක එකතු වෙන අපිට මුණ ගැහෙන චරිතයක් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන සිතත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙනවා. ඉතින් ආදරණීය එවැගේම ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පිනි, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ගායත්‍රි ඩෑස් තමයි අද දවසේ මේ වැඩසටහන ලස්සන අපිත් එක්ක එකතු වෙන. ඉතින් ඉතාමත්ම කාර්ය බහුලයි. නමුත් ඒ අතර වාරේ අපේ වැඩසටහනට සහභාගී වෙන්න අමතක කළේ නැහැ. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අනාගතයේ ඔබේ සිතුම් පැතුම් සියල්ලක්ම සාර්ථක වෙන්න කියලාත් අපේ ක්‍රූ එක අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ඔයාලා හැමෝටමත් ස්තුතියි. 100ට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්, ඒ වගේම මගේ ආදුනීය ප්‍රේක්ෂකයන් හැමෝටම පුළස් ස්තුතියි. හරි. එහෙනම් අපි යන තමයි ලෑස්ති වෙන්න. හෙටත් උදෑසන 11ට ස්නේහ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඔබ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි යනවා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.